සන්තුට්ටි පරමන්දනං ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් හැම කෙනෙක්ම මිදිරි උදෑසන දහසක් බුදුන් බුදු වෙන්නා වූ මේ උදෑසන මේ ධම්මචින්තාව සඳහා පින්වත්නි හැම කෙනෙක්ම තමන්ගේ නෙත කන යොමු කරන්නයි මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ පින්වත්නි මේ හැම කෙනෙක්ට මා ඉහතදී දේශනා කරන්නට තුනා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට දුනා සන්තුට්ටි පරමන්දන පින්වත්නි සතුට තමා ජීවිතයේ තිබෙන්නා වූ උතුම්ම සැපත ධනය මේ හැම කෙනෙක්ම මේ හිමිදිරි උදෑසන රැකී රක්ෂාව වලට පිටත් වෙන්න මේ බලාපොරොත්තු සිටිනවා වෙන්න ඇති ඒ වගේම රැකී රක්ෂාව වලට යන ගමන් ඉන්නවා ඇති ඒ වගේම තමන්ගේ ගෙදර දොරේ වැඩ කරමින් සිටිනවා ඉන්නවා ඇති පින්වත්නි හැම කෙනෙක්ම ජීවත් වෙන්න ඕනි ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා පින්වත්නි තමන් දවස ගත කරනකොට සතුටින් ජීවත් වෙන්න ඕනි පින්වත්න් සතුට ඇති වෙන්නේ තමන්ගේ ජීවිතයට මෛත්‍රිය කියන කාරණය උකහා ගත්තට පසුයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරා තමන්ගේ ජීවිතයට හම් වෙන හැම පුද්ගලයෙක්ටම මෛත්‍රී කරන්න. මෛත්‍රී කරනකොට පින්තුනේ ඒ පුද්ගලයාගේ සිත අනිවාර්ය පිරිසිදු වෙනවා. ඒ පුද්ගලයාගේ සිත නිරන්තරයෙන්ම සතුටටපත් වෙනවා. ඒක නිසා පින්වත්නි තමන් කල්පනා කරන්න ඕනේ ජීවිතයේ පින්තුනේ අද තමයි වටිනාම දවස. මා ගත කරන්නා වූ කාල සීමාවෙන් වටිනාම උත්තරීතරම දවස තමයි අද. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න තියදුනා හැම පුද්ගලයෙක්ම ක්‍රියා කරන්න ඕනේ අද ආදේයි මරු පින් කරගන්න. ඒක නිසා පින්වත්නි තමාගේ පසුපස යම් කිසි මාරයෙක් යම් කිසි පුද්ගලයෙක් කඩුවක් අරගෙන පන්නනවා තමන්ගේ ජීවිතය පිළිගන්න. ඒකෙන් ගැලවීමට යම් කිසි පුද්ගලයෙක් දුවනවාද ඒ වගේ තමයි පින්වත්නි යම් කිසි පුද්ගලයෙක් ක්‍රියා කරන්න ඕනේ. පින්වත්නි සතුට කියන කාරණේ තමන් ජීවිතයට අත්‍යවශ්‍යයි. පින්වත්නි මෑතකදී සමීක්ෂණ වාර්තාවක් කරන්නට දුනා මේ ලෝ. ඒ සමීක්ෂණ වාර්තාවට අනුව පින්වත්නි මේ ලෝකයේ සතුටින්ම ජීවත් වෙන පිරිස ජීවත් වෙන්නේ ශ්‍රීලංකේ. ඒක සමග තව කාරණයක් ඒකට විවා ගන්නට දුනා ඒ තමයි ඒ හැම පුද්ගලයෙක්ම අවුරුදු 100කට වඩා ජීවත් වෙන. ඒ අවුරුදු 100කට වඩා ජීවත් වෙන්න ඒකට විවාගෙන තියෙන ප්‍රධානම කාරණය තමයි ඒ රටේ හැම කෙනෙක්ම සතුටින් ජීවත් වෙන්නේ. එවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුනා සතර සංග්‍රහ වස්තු දානෙ ප්‍රේචාරියාව අර්ථචාරියාව සමානාත්මතාවය කියනව මේ කාරණා යම් කිසි පුද්ගලයෙක් තුල ජබ්බු තිබෙනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයේ මෙලෝ පරලෝ කියනව මේ දෙලොවම සාර්ථක කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒක නිසා පින්වත්නි මාහියතී ආකාරයට පින්නතුනි තමන්ගේ වුණට ඉදිරියට යම් කිසි පුද්ගලයෙක් හමු වෙනවාද තමන්ගේ ගෙදර යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා ගෙදලා පින්නතුනි මෛත්‍රී කරන්න පටන් ගන්න. පින්නතුනි අපි ඉස්සලාම තමන්ගේ ගෙදරින් ගේට්ටුවෙන් එළියට වාහනේ දාලා හෝ තමන් එළියට බහිනකොට තමන්ගේ හතුරෙක් කියලා තමන් හිතාගෙන ඉන්න පුද්ගලයෙක් උදේ වුණට හමුනොත් අනේ මේ පුද්ගලයාને මගේ වුණට හමුුනේ ඒක නිසා අද දවසම ඉවරයි කියනා වූ ඒ අසුභ චේතනාවක් තියාගන්න එපා. ඒ පුද්ගලයාට මෛත්‍රී කරන්න. ඒ පුද්ගලයා පිළිබඳව තමන්ගේ චේතන ස්ථිත තමන්ගේ හදවතේ කරුණාබරව සිටවිල්ලක් ඇති කරගන්න. ඒක නිසා පින්වත්නි හැම කෙනෙක්ටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. ඒ තුලින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුනා මෛත්‍රී කරන්නා වූ පුද්ගලයාට සුඛං සුපති සුඛං පටිපුඤ්ජති න පාපකං සුපිනං පස්සති මනුස්සානම් පියෝති අමනුස්සානම් පියෝති අවසානයේදී බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති අවසන මේ ආත්මයෙන් තමන් මැරිලා ගියාට පස්සේ තමන් මේ ආත්මයෙන් මේ තමන්ගේ සිරුර දාලා වෙනත් ආත්මභාවයකට ගමන් කරාට පස්සේ බ්‍රහ්ම ලෝකාදී තැන්වල උප්පත්ති ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තිබුණා ඒ නිසා හැම කෙනෙක්ම පින්වත්නි විශාල අධිෂ්ඨානයක් තමන්ගේ ජීවිතයට තියාගන්න ඕනි. අද දවස තුල මා ඉතාම සතුටින් ගත කරනවා. අද දවස
බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවෙන් භක්තියේ වගේම ධම්මරත්නය කෙරෙහි සංඝරත්නය කෙරෙහි අපරිමිත ශ්‍රද්ධාවෙන් ගත කරමින් සියලුම සත්වයන්ට මෛත්‍රී පතමින් මේ තමන් මේ දවස ගත කරනවා කියන තුම අධිෂ්ඨානින් යුතුව හැම කෙනෙක්ම විශාල අධිෂ්ඨානයක් තමන් තියාගෙන මේ මොහොතේදී දෙවියන්ට මලගියත් පින් අනුමෝදන් කරමු.